විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල සුහුරු පන්ති කාමර බෙදා දීමේ වැඩසටහනේ 281 වන අදියර ඊයේ පැවැත්ුණා. ඒ මඩකලපුව එරාවුර් අල්මොනීරා බාලිකා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමිනුයි. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා සුහුරු පන්ති කාමරයක් සහ පාසලේ සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙනුයි. ලෝකේ බොහෝ රටවල් යුද්ධයක් අවසන් වුණාම කරන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම කරන දේ තමයි යුද්ධයක් අවසන් වුණාම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් පවත්වනවා. යුද්ධෙන් වැඩිම පීඩාවක් විඳිච්ච උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරනවා. මම ඔබට කියන්න කැමතියි, මේ වසර අවසන් වන්නට පෙර අපි උතුරු නැගෙනහිර පළාත් දෙකම කේන්ද්‍ර කරගෙන මුළු රටම ආවරණය වෙන විදිහට, විශේෂයෙන්ම යුද්ධෙන් පීඩා විඳිච්ච උතුරු නැගෙනහිර පළාත්වලට ශක්තිය ලැබෙන ආකාරයට අපි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අනිවාර්යයෙන්ම කැමතියි. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝම එකතු වෙන්නට. මුළු රටම දුක්ඛිත භාවයට පත් වී තිබෙන මොහොත. ඒක සිංහලද, මුස්ලිම්ද, දමිළද, බර්ගර්ද, හැමෝම විපතට පත් වෙලා. අපි ජාතීන් හැටියට බෙදිලා, ආගම් හැටියට බෙදිලා මේ රටට ඉදිරියක් නැහැ, රටට ගමනක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.